Primetime Creations. Aisha Abhigunaratna Nishpadanak. Tilanka Niranjana Bandara Tirarachanak. Danushka Ratnayaka Nirmana Vayamak. Mandaram Kathawe. Nuara Asayata. හැමදාම හදන රොටවලට B vitamin පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. තාම ආරගෙන නැද්ද පුතේ? ෆෝන් එක ඕෆ් අම්මා. අපේ අර ගල් මූසලේ මේ මොනසරි මොකරි කරදරයක් කරලාද කියලා. අම්මා බය වෙන්න එපා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අයනෝ මේ කොහොමද පුතේ? ඊයේ දැක්ක නැද්ද අර මේ මිනිහා ඔයාගේ මූණට තුවක්කුව තියාගෙන නටපුනාද? ඊට එහා දෙයක් යාට කරන්න බෑ. ඔච්චර තමයි කරන්න පුළුවන්. හෙන්රි, මට මොකක් කරදරයක් නෑ නේද? අනේ අපි බය හිටියේ. මොනවට බය වෙන්නේ? විශේෂ පුතා අපිට කරදරයක් කරන්නේ නෑ. මොනවද හෙන්රි මම කියන්නේ? යාර මෙතන ඇවිල්ලා නටපු නාඩගම් ටිකක් මදිද? දැන් විශ්ව මොනවද කියන්නේ? මොනව කියන්නද? මායි විශ්ව පුතේ පොඩ්ඩක් කෑවා බිව්වා. එච්චරයි. ආ හෙන්රි. ඔයාගේ බෙල්ලෙන් ඇදගෙන අර අරංගි වට කන්න බොන්න දෙන්න කියලා දුවා කියන්නේ? මේ ඔය කතා ඇති. මට පොඩ්ඩක් නිදි ගන්න ඕන. ප්ලීස්. ආ පුතේ. මේ විශ්ව කරන්න හදන්නේ? මට තේරෙන්නේ නැති තාත්තා මොනවද මේ කරන්න හදන්නේ කියලා. මොකද තාත්තා කරන්න හදන්නේ? නෑ වගේ කතා කරන්න එපා අම්මා. මොනවද දරුවෝ මන් දන්නේ නැත්තේ? අම්මා දන්නේ නැත්තේ ඊයේ තාත්තා ගියපු වෙලාවෙ ඉඳලා දැන් මේ මොහොත දක්වා වෙච්ච දේවල් ටික විතරයි. හැබැයි ඊට කලින් වෙච්ච හැම දෙයක්ම අම්මා හොඳට දන්නවා. මතක තියාගන්න අම්මා. මම මෙහෙම ඉවසගෙන ඉන්නේ ඔය දෙන්නට තියෙන ආදරේ නිසා මිසක් විශ්වට තියෙන බය නිසා නම් නෙවෙයි. පුතේ. මට ඉස්සර ජීවත් වෙන්න ආසාවක් තිබුණේ නැහැ. හැබැයි දැන් මට ජීවත් වෙන්න ආසාවක් තියෙනවා. අන්න ඒ නිසා ওই ජීවිතවල හංගගෙන ඉන්න පැත්ත මටත් කියනවා නම් ඒක ගොඩක් ලොකු දෙයක්. කවි මොකද තනියම හිනානේ? ඇයි තනියම හිනාන් බැයිද? පුළුවන් පිස්සු නැත්තම්. පොඩි පිස්සුවක් තියෙනවා. හොඳ කරලා දෙන්නද? එපා මෝඩයෝ. පිස්සුද? ඔව්. මට පොඩි පිස්සුවක් තියෙනවා. මගේ පිස්සුවට කලින් ඔයාගේ පිස්සුව හොඳ කරන්න මේ වගේ එක්ක ඕනේ නැහැ. මං මේ පිස්සුවට ආස. නොකියුවට මාත් ආසයි. අපේ අප්පච්චි කියනවා මනුස්සයෙක්ට ජීවත් වෙන්න නම් පොඩි හරි පිස්සුවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි දෙන්නට ජීවත් වෙන්න පුළුවන්. පිස්සුනේ. කවුද දැන් එතකොට ඔය පිස්සු තියෙන යාළුවා? සේපාල. අපි මාර වැඩ කරන්නේ. හරිම ජොලි.
එතකොට කවුද අනිත් යාළුවා? අම්මා දන්නේ නැහැ. මා විදේසේ පාළුව දන්නේ නැහැ. ගොඩක් ඉන්නවා. තරුණ ගෑනු ළමයි තනියම හිනාවී කීව කීව ඉන්නකොට අම්මලා බය වෙනවා. ළමයි ඉස්මහත් වුණාම දැනුම් තීරුම් ඇති වුණාම දිමාපියන්ගෙන් ඈත් වෙනවා තමයි. හැබැයි පිළිවෙල සතුටින් ආශිර්වාදය එක්ක. අනේ අම්මා මාව බය කරනවා. මිනිස්සුන්ට ලැජ්ජ බය තියෙන උන චූටි. එතකොට තමයි මිනිස්සු වැරදි කරන්නේ නැත්තේ. ඉතින් මම වැරදි වැඩ කරන්නේ නැහනේ. මං දන්නේ. මට දැන් ඉන්නේ චූටි විතරයි. ඔයත් නැති වුණොත් මම මැරිලා ඉවත් කරන්නේ. වලින් තොර ලස්සන කෙස් කලමක් ලබා දෙයි. ක්ලියර් සමගින් දැන් zero dandruff. මන්දාරම් කතාවේ නුවර ආසයට ආසයට. මුවට දැනෙන සිසිලක් එකරයි. තවත් විශ්වාසයෙන් ලං වෙන්න. නව close up triple fresh formula. ඔය හිනාවේ මොනවද හැංගිලා තියේ? හිනාවේ මොනා හංගන්න දනේ? ඔයාගේ හිනාවට පුළුවන්. මාවත් හංගන්න. හංගන්න නම් ඉතින් තිබ්බා. චුට්ටක් විතර කෙට්ටුනා නම්. මං මහතයි දක්ෂර. නැහැ නැහැ. කොල්ලෙක් වුණාම චුට්ටක් මහතටත් ඉන්න ඕනේ. ඕන්නම් මං උදේට කන ඉන්දියාප්ප ගන්න අඩු කරන්න. එතකොට හරිනේ. ඉන්දියාප්ප? එතකොට ඔයා හැමදාම උදේට කන ඉන්දියාප්පද? ඔව්. මයාම හැමදාම කඩේට දාන ඉන්දියාප්ප හදනවනේ. මං ඉතින් එකෙන් 40ක් විතර කනවා. ඇයි? ඉන්දියාප්ප? ඉන්දියාප්ප 40ක්? අවුල්ද? අපේ මුළු පවුලටම ඉන්දියාප්ප 40ක් හොඳටම ඇති. අපෝ එච්චරවත් කන්න ඕනේ. නැත්නම් ඉතින් දවසම අවුල්. හරි හරි හරි. එහෙනම් 38ක් කන්න. hina වෙන්නේ? එහෙනම් 35ක්? ඔය ඉතින් ආයේ hina වෙනවා. එහෙනම් 30ක් කන්න. හැබැයි ඊට වැඩිය නම් අඩු කරන්න කියන්න එපා. එහෙම වුණොත් එම් මම බඩගින්නේ මැරේ. ඔයා හොඳට කාලා ලස්සනට ඉන්න ඕනේ. එච්චර අප්සරා එදා මං අරන් දීපු ඇඳුම් ඇඳලා බැලුවද? ලස්සනයිද? ලස්සනයි. අපේ ලොකු හරි හිරිසියාවේ පැලෙනවා. අපි ලොකුටත් පස් එකක් අරන් දෙමු. ඒ මොකටද? නෑ නෑ මේ එහෙම ලොකුට මුකුත් ඕනේ නෑ. ආට ඕනිම නම් ඉතින් එයාට කොහිල මිටියක් වගේ ගෙනත් දෙන්න. ඔව් හැබැයි නැන්දට කියලා හදාගත්තොත් වාටත් එක්ක කෑව හැකිනේ. මොනවද මොඩිය කියන්නේ? එන්න එපා විහිළු කරගෙන. හරිද? මේ තරහද? නෑ. ඇයි? මොඩිය කිව්වට මන් තරහ නෑ මොඩි.
මං ඔයාට පොඩි බොරුවක් කරා. මට? ඇයි? නෑ නෑ අනේ. එහෙම මේ අවුල් දෙයක් නෙවෙයි. අර නළු නිලි වරම් මැඩ් එකට මං දැම්මේ ඔගොල්ලෝ ගෙදර ඇඩ්‍රස් එක. මල කෙලියයි. මම අම්මා දැනගත්තොත් එහෙම ඔයාගෙනමනේ තියෙන්නේ. නෑ නෑ අනේ. ඔයාගේ බාරේ සාරා සෙංකඩගල කියලා දැම්මේ. මොකද්ද? සාරා සෙංකඩගල? කවුද? මම මෝඩේ. මම මේ නම පොඩ්ඩක් වෙනස් කරා. එහෙම අවුලක් නැද්ද? නෑ එහෙම අවුලක් නෑ. ඉතින් ඔය ඕන තරම් නළු නිලියෝ ඉන්නේ නම වෙනස් කරගත්ත. මේ ළඟදී පත්තරේ එකත් මන් දැක්ක. හා. ලියුම ආවොත් මං ඔයාලට ගෙනත් දෙන්නම්. හ්ම්. මේ එහෙනම් මම යන්නද? පොඩක් ඉන්න. ගෙදර කට්ටියටත් දීලා කන්න. පිස්සුද මෝඩයෝ? ඇයි? ඔයාලා ගෙදර කට්ටිය චොකලට් කන්නේ නැද්ද? කෙල්ලට කොල්ල දෙන චොක්ලට් එහෙම හැමෝමත් එක්ක බෙදාගෙන කන්නේ නෑ රජෝ. මම යනවා. කොයි යන්නේ? බඳ නෙලවාලා ලැසි ගමනේ ඉංග සොල්ලවාලා පාවෙන සුල්ලගේ වදමලවාගේ කොයන්නේ බඳ නලවාලා ලැසි ගමනේ ඉංග සොල්ලවාලා අවදිවන්න දීප්තිමත් ලොවට උදා වෙලා තියෙන්නේ පොඩ්ඩ හිටා මේ මම වැට යනවා. ටෝන් කරන දේවල් ඔක්කොම ලිස්ට් කරලා තියෙන්නේ. අර සිවෙන් ගිහින් වර මේ මොනාරි ඕනොත් එහෙම කෝල් එකක් ගහපම් හැබැයි මට එන්න වෙන එකක් නැහැ. ඒ ඕන් දෙත් උඹම කරගන්න. හරිද? අම්ම කරගන්න මොකටද උඹට කෝල් කරන්නේ? නිකන් අපරාධෙනේ. හරි හරි ඉතින් තරහ ගන්න එපා. ආදරේටනේ කිව්වේ. ආමේ මම උඹ යාළ වැඩිත් බැලුවා. සුජිනත් උඹට ජොබ් එකක් හොයලා දෙන්න කියලා මේ කෙල්ලෝ එහෙම ගොඩාක් ඉන්න තැනක අපලත් කතා කරන්න එපා බං උදේ පාන්දර මට අවුලන්නේ උඹ ගිහිල්ලා වරේ කවුද පුංචි කද්දවන් කියන්නේ කියපම් පුතත් එක්ක කිරිකිරි බෝලේ කරන්න ගිහිල්ලා රෝස කැලෙන් ගෙනත් දාද්දි කකුල කැඩලා වැටුණා කියලා යන්න මන්දරම් කතාවේ නුවර ආසයට ආසයට පොංචි උත්තේ පුංචි කියන්නේ පුංචි නෙවෙයි මේ අම්මා ඕවම කියන්නේ මම ඉද පුංචි කියලා ඒකගේ ෆෝන් එකෙන් තමයි ගත්තේ මේ සුදු මාත් ඒකගේ ෆෝන් එක ගෙනල්ලා දුන්නා කොහොමද උඹට ඉන්නවා මේ ගිය මාසෙත් එනවා කිව්වට ආවේ නෑනේ. ඒකයි ගත්තේ. වැඩ ටිකක් වැඩි වුණා අම්මේ. වැඩ ඉතින් හැමදාම වැඩනේ.
ඊයේ සුමානි මල්ලිකා නංගිලේ අම්මත් නැති වුණා. අද දානි. ඇත්තද? මං ඉතින් ඔබට කිව්වේ නෑ. ඔබ ඉතින් කිව්වත් එන එකක් ඈ. මේ ලොකුවක් ආවද? ඒකින්ද තමයි මම මෙහෙම හරි ජීවත් වෙන්නේ. අනේ කියම සුමානි මේක. වමනා කරන සීරෝ බඩු ටික ගෙනත් දාන්න. මට එක දිගට වැඩ තිබුණා. ඒකයි කෝල් එකක්වත් ගන්න බැරි වුණේ. මේ වැඩ ඉවරුනහම පුළුවන් නම් මැරෙන්න කලින් මාව බලන්න වරේ. හැබැයි තිබ්බේ වැඩ ඉවර වෙනකොට මං. අම්ම මොනවද මේ කියන්නේ? බේඩු පුතේට මේ අම්මව මතක් වෙන්නවත් නැද්ද? නාවට ගොමන්නේ. මේ ෆෝන් කට්ටි කෝල් එක ගන්නවත් උඹට මතක් වෙන්නේ නැද්ද පුතේ? අනේ අම්මේ. කමන්නේ පුතේ. බනාවට කමන්නේ. පුළුවන් නම් ඔය දරු පෙටව දෙන්න ඔය එක වෙනවරෙන් මම මැරෙන්න කලින්. මට උඹ බලන්න ඕනේ. නංග එන්න නම්. මං එන්න ළඟදි වෙන්න. උඹ ඔහොම කී දවසක් නම් කියලා තියෙනවද? හැබැයි ආපු දවසක් තමයි නැත්තේ. ලටෝද නම් කමන්නේ පුතේ. පුළුවන් නම් අර ලොකු එකීට ඉඳලා හිටලා හරි කෝල් දෙකක් දීලා බලහ. මොන වුණත් තුන් එක බඩවල වඩාගෙන පුන්නේ බං. දාර පුංචි හෝ දෙන්න ආපු දවසේ පුතේ පුතේ අනේ සුදු මහත්ය බලා මේක සල්ලි ඉවර වෙලාද කොහෙද? ඉවරද කොහෙද? ඇයි බං හරියට කතා කළෙත් නැහනේ. කතා කරේ නැති වුණාට ඔය පැයක් විතර ඇඬුවේ. ඇඬුවේ මන්නේ. කෝල් එක ගත්තට පස්සේ කතා කරාද ඇඬුවද කියලා උන්ට ගානන්නේ. උන්ගේ සල්ලි කපනවා. යකාගේ ෆෝන් එපන් ඒවා. උනේ පඩකඩු තු වීසි කළා දහ. අනේ ලොකුවා මෙමේ. හොඳට හිටි. මයි යන යන්න. තීරණයක් කවදාවත් ගන්න නෑ නේද? අම්මා අම්මෝ හිතන විදිහයක් මම කවදාවත්ම කරන්නේ නෑ. මල්ලිත් එකයි උගේ යාළුවොත් එකයි ඔක්කොම කුම්මැහි යක්කු. අනේ මේ මගෙන් අහගන්න එපා. යකෝ අපේ ගෙදරට එවලා අපිටම සද්ද දාන. අයියේ. සද්ද වාර්තා. ඔයා වැඩ වරද්දද? විශ්වයි අන්න.